ऑफिस बीच ब्लास्ट कर अंदर फ्रेश एक एंड फॉरवर्ड विनर මුදලාලී මේ ගමේ නැද්ද මේ ලස්සන බෝයිස්ලා බෝයිස්ලා කිව්වේ මහත්තයෝ කොල්ලෝනේ කොල්ලෝ ආ ඔය කොල්ලෝ ගැන අහන්නේ බං කොල්ලෝ නම් ඉතින් අපි තමයි නේද මුදලාලී Oh my god really oh shit ඔකෝ හම්බෙ බෙලි ෆාමි එතකොට කෙල්ලෝ එහෙම නැද්ද ඉන්නවා ඉන්නවා ඇයි අපේ මේ කුකුල ලකුණ මුදලාලිගේ දෝනියන්ද ජාන්නේ අයනෝ මලහනේ තව ආ තව කෙල්ලෝ අපෝ තව ඉන්නවා දැන් අර කැකුණ දොරේ ඇන්ටන්ගේ දුව එතකොට හරප්පියාගේ නංගි මාර ලස්සනයි එතකොට අර බැබිලවත්තේ ඇඩ්ඩින් ආච්චිගේ බාල දුව හැබැයි ලොකු දුව නම් මෙලෝ රහක් නැහැ එතකොට ගිටාර එකක් අරගෙන පාර යන ගර්ල් කවුද? ගිටාර එක සිතාර එකක්. නාට සිතාර. ඉට්ස් අ ගිටාර්. කවුද ඒ? ඔය සංගීත භාණ්ඩ අතේ තියාගෙන පාරේ යවිදින්න නම් අපේ මාස්ටර් මහත්තයාගේ දරුවෝ දෙන්න තමයි. ආ මට කියන්න බැරි වුණානේ. ඒ මාස්ටර්ගේ ලොකු දුව තමයි මේ ගමේ ඉන්න ලස්සනම ළමයා. What's her name? Name की भी महत्त्व। नाम है आगे नाम। आह, वो कहते पालमीद की अलातमाई की भी मंगहाने महत्त्व मुकरत है नाम। निकांगा ने दानगंड। इतना कोटे मिस्टर मास्ट की आने आगे फादर। I'm right? ओ महत्त्व। එයා තමයි අපේ ගමේ සංගීත මාස්ටර්. සංගීත නැටුම් නාට්‍ය කිව්වොත් ඉතින් රූපරත්න මහත්තයා තමයි ඉස්සරහටම ඉන්නේ. වැදගත් මිනිස්සයා. හොඳ උගත රසවත මහත්තයෝ තේක අරන් එන්නද? දෙන්න ගෙන්න. දැන් එතකොට කෙල්ලට මේ සිං කරන්න හැම් පුළුවන්ද සින්දු කියන්න මේ මොනව අහනවද මහත්තයෝ සින්දු නම් සින්දු නැටුම් නම් නැටුම් රංගනේ නම් රංගනේ ඔහෝ රියලි නෑ එහෙම නෑ වැදගත් උදවිය ලයිෆ් බොයි ෂැම්පූලේදී කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි නම් පුදුම විදියට තරහ ගියා ඇයනේ දෙන්නෙක්ට මාරු වෙන්න පුළුවන් නියරද්ද ඒක දැනගෙන තමයි යන්නේ ගොඩ වෙන්නේ නැත්තේ ඔව් ඔව් ඉතින් නැත්තම් වෙන මොකටද ඕක දවසක හොඳ හෝටලයකින් කන්න ඕනේ එතකොට ඔය ලෙඩේ හොඳ වෙයි ඇයි අර එකපාරක් වාඩි ගිඩි තිබ්බ වෙල හොඳටම කෑවේ ඉස්පිරිතාලේ ළඟින්ම ඒත් ඉතින් හැදුන් නැහනේ මේ මාස්ටර් සරාව නාට්‍යයට ගන්න යනවද ඒක තමයි යන්නේ මටත් කේන්ති ගිහිල්ලා ඉන්නේ අපේ අප්පච්චිට මාර අනුකම්පාවක් නේ තියෙන්නේ උගෙන මාත් කැමති වුණේ නෑ ආයි මේ කලායතනෙට එන්න. ඒත් ඉතින් හරි නෑනේ. මේ හින්දා ආවේ. හරි හරි මේ මාස්ටර් එද්දි කියපු ටික පුරුදු වෙලා තිබ්බේ නැත්තම් බැනුම් අහන්න වෙන්නේ. ගමුද? හඳුරන්නේ ආයෙට ගියත් දැනගෙන යන්න බෑ හඳුරන්නේ. ඔව්. ඒක හරි. ඔය ළමයි අපායට යනවයි කියලා දැන දැනමනේ කසිපු පෙරන්නේ. අපායේ දොර දැන් ඇරලා ඇත්තේ. ඇතුල් වෙන්න විතරයි තියෙන්නේ. නෑ නෑ. මම කියන්නේ වහන්සිට එක මේ යන ගමන ගැන. හා. ඒක අපාය නෙවෙයි. වෙන. ගිහිල්ලා බලමුකෝ. ආ. मास महत्यालामी है इंडो उन्ना क्या रामी तू पत्ते मंगना महत्व तू पत्ते मास महत्या मंग अदाल पुद्गल इकगन मावा
අදාළ පුද්ගලයා කියන්නේ? ඔව් ඔව්. අදාළ පුද්ගලයා තමයි. මාසමත් යා මම මේ කලායතන පැත්තට යන්නේ කියලා ආවේ. දැන් ඉතින් මෙතෙන්දිම හම්බුණානේ. මේ මුන්නැහව බාර දීලා යන්න. බාර දෙන්න කියන්නේ මොකටද මේ බාර දෙන්න? මාස්ටර් මහත්තයා වෙසක් එකට නාට්‍යයක් පෙන්වන්න යනවා. ඒකට සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් කොල්ලෝ කෙල්ලෝ ටිකක් හොයනවා. මං ඉතින් සරාවත් මේකට ඇතුළත් කරන්න හිතුවා. ආ මං මාස්ටර්ට කිව්වා. මං කිව්වේ මාස්ටර් ආයි ස්ටේජ් ගාලා ෆුල් සපෝට් එකක් දෙනවා අපි. නෑ 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 නෑ. තමුන් මේ නාට්‍යයේ චරිතයක් රඟපාන්නම ඕනේ. මේ පිස්සු සෝරි ආඳුරු. අනේ මට ඌව තේරෙන්නේ නෑ ආඳුරුනේ. මේකට හොඳට සින්දු කියන්නත් පුළුවන් අපේ ආඳුරුනේ. මට ඇහෙනවනේ රෑතිස්සේ ඩොල්කේ එක ගා සින්දු කියන ලස්සන. එහෙම එහෙම හොඳට ඇහෙනවද? එහෙට විතරක් නෙවෙයි. රාත්‍රියේ නිස්සබ්ද නිසා මුළු ගමටම ඇහෙනවා. හැබැයි තින් කෑකෝ ගහනකොට නම් අහන් ඉන්න අමාරුයි. එතන හැබැයි එක කටහඬක් තියෙනවා බොහෝම මිහිරි. ඒ මේකයි කටහඬ තමයි ආමුදුරුනේ. ජෝතිපාල මහත්තයාගේ සින්දු නිතරම කියන්නේ නේ. ඒ එහෙමවත් නැහැ. ජෝතිපාල ඔක්කයි සින්දුත් කියනවා ඉතින්. මේ මාස මහත්තයා. දැන් ඔන්න මගේ කොටස ඉවරයි. දැන් තියෙන්නේ මාස මහත්තයා කොටස. මේක වැඩේ කරන්න බැහැයි කියලා පැනලා ගියොත් විතරක් මාව දෙනුවත් කරන්න. අර මොනවද බං කතා වෙන්නේ? මට ඇයි නෑ බං? මූට ලෙඩක් වද්ද? මන් දන්නේ නෑ බං විස්තරේ. බලමුකෝ බලමුකෝ. මං එන්න යන්නම් මාස්ස මහත්තයෝ. අර ඇල්ලියද්දී අප්පුවාම මේ අසනීප වෙලා. උන්නේව බලලා පිරිඩින්ගකුත් කියන්න ඕනේ. එන්න. සුවපත් වේවා. සුවපත් වේවා. මේ වැඩේ හරියට කරන්න ඕනේ ඈ. දෙයියා. කොහෙද? කොහෙද? මං තමුසේ වල්ල ගන්න තමයි හිටියේ හාමුදුරු යනකම්. ඈ? යන් ඉතින්. කොහෙද යන්නේ? කලායතනෙට. අනේ මට බෑ විශ්සුද. ඉතින් තමුසේ හාමුදුරන්ට පොරොන්දුනේ. හරි. තමුසේට හාමුදුරුවන්ගේ වචනෙට පිටුපාන්න පුළුවන් නම් තමුසේ යනවා. ඒ වචනට ගරු කරනවා නම් මාත් එක්ක එනවා. මයි යනවා. මා පියෝඩෙල් කිරිතේ වගේ රසක් නොවෙත් නෑ. පියෝඩෙල් එක්ස්ප්‍රෙස් කිරිතේ. නෑ බං සිංගිකේ. දැන් ඔය වැඩකට ගන්න පුළුවන් කියලා කිව්වේ මොන වගේ වැඩකටද දන්නේ නැ නේද? රඟපාන්න ඉතින්. ඇත්තමයි මට ඒ වෙලාවේ දෙන්න හිතුණ ඔලුව පැලෙන්න. දැන්නම කියනවා මගේ විසියාවද. පිරිමි කවුරුත් ඔහොම තමයි බං. දැන් බලපන් ඔබ තාත්තා. කොහරි ගමනක් යනකොට වැලක චීත්ත ගවුමක් වල්ලා තිබුණොත් ඒක අස්සේ ගෑණික් ඉන්නොත් කියලා බලන්නේ. ඕක උන්ගේ පුරුද්ද බං. මග යනකොට මං ගැහුවත් එක කාර් එක නවත්තන්න කියලා. ඊට පස්සේ මං බහැර බිල් එක අර. මට නම් ඉස්පාම් වුණායි. අනේ විල්ලා. කවුද බං? මාලන්. දැන් ඔබ කිව්ව නේද උ? ඔකෝ කාට කියන්නද මෙව්ව? Hi darling. කොහොමද? මං තරහවත් එක්ක. Come on darling. ඔයා තාම තරහම නැ හිතේ තියාගෙන ඉන්නවද? ආ? මම නම් ඔක්කොම ටික අමතක කළා දාලා ආවේ. ඒ වුණාට ඕනේ නැනේ ගමේ ඉන්න වෙන කෙල්ලු දිහා බලන්න. Okay. මං ආයි ගමේ ඉන්න ඔය කෙල්ලෝ දිහා බලන්නෙත් නැ කොල්ලෝ දිහා බලන්නෙත් නැ. මං කෙලිම ඉස්සරහා බලාගෙන යනවා. Happy? ඇත්තමයි ඒ වෙලාවේ මට නම් මරන්න තරම් කේන්තියක් ආවා. මරන්න? කවද? ආව් මහවද ගාවද? තමුසෙව. My god. ඔක කොහොමද මම මරන්නේ?
ඔයා මට ටිකේව් ෂූට් කරලා මරනවා හා නැත්තම් මගේ බෙල්ල පිටකන්න මරනවාද නැත්තම් ඔයා මට පියකින් ඇල්ල මරනවාද කියන්න අමාව කොහොමද මරන්නේ ආයි පාරින්නේ නැටිච්චිය දිහා බලනකෝ එතකොට මම පෙන්නන්න මරණ හැටි प्लीज मट वाटर ग्लास बोन पुलांद कैन आई हैव अ वाटर ग्लास वाली यंग गेटर वाटर ग्लास में तो मैं देने वाली नहीं මේ ගීතාන්තය මම කවුරුත් කියන කේ නාට්‍ය පුරුදු කරන්න නේද? හා මේ කවුරුත් කියන ගාන්න නැහැ මාස්ටර්. අපි දෙන්න විතරයි පුරුදුන්නේ. මට පේනවා පුරුදු වෙච්ච ඇද්ද. වාඩිනවා වාඩිනවා වාඩිනවා. කවුරුත් කිව්වින් වාඩිනවා කොයින් හරි. කොයි පිටපත් දෙනු? මේ හැමෝම දන්නවනේ මේ කවුද කියලා මම අද ඉඳලා සරාවත් අපේ නාට්‍ය කණ්ඩායමට එකතු කර ගන්නවා කවුරුත් ඒකට අකමැතිද අකමැති නම් මට ඒක දැම්මම අත උස්සලා පෙන්වන්න පුළුවන් ඇයි පොඩි ළමයා අත උස්සන්නේ නැද්ද නෑ ඉතින් අපච්චි කැමති දෙකට මාත් කැමති स्वाधीन දැන් හැමෝම අකමැතින්නේ සරා අපේ නාට්‍යයට එනවට ඒ වුණාට මම සරාව නාට්‍යයට ගන්නවා අපි අකමැති නම් ඒත් ගන්නවද ඒකනේ අප්පච්චි හැමෝම අකමැති කිව්වනේ මං නම් හිතන්නේ මේ මිනිසුත් එක්ක අපිට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා මාස්ටර් මේ මයි යන්න මම මේ ඉල්ලගෙන ආපු ගමනක් නෙමෙයිනේ අනික මට මේ ගමේ ඉන්න එකක හාල් කැලි වලට පීචන් වෙන්න බෑ. හාල් කැලි කිව්ව අපිටද? මොකාට හරි කිව්වේ? තොපි හරනන් දාගන්න. මම මේ මෙතෙන්ට ආවේ මේ මට උමනාව කර නෙමෙයි මං ආවේ හාමුදුරුවෝයි මාස්ටරුයි මට එන්න කියලා බල කරපු ඉන්න. හරි හරි සරා තමුසේ වාඩි වෙනවා. නෑ නෑ ඕන්නෑ නේ මාස්ටර් නිකන්. නිකන් ඕන්නෑ නේ මෙතන මෙතන ගාලා මාව පීචන් කරන්න. කොහොම වුණත් මම මේ බේස් සෙවල වැඩ වලට මං කැමතිත් නෑ. මොකද අපි සෙවල වැඩ වලට ලවන්නේ. මාස්ටර් මේ ඉන්නේ. तमसे तो आ रही है ना सरा किया ने मैं गमे खोल ली गमे कमट मिनिया के रस्साव मिनिया के हसीरी मौक में आता है तेरू ना गमे कम किया ने गमे कमट मन सरा बाद इन लोग नाट्य कांड में कुछ कर गानो ये हमें खला इतने रखते ना එකට අකමැති කෙනෙක් ඉන්නනම් අන්න දොර දැම්මම බැහැලා යන්න පුළුවන් එළියට. සරා මේ නාට්‍ය චරිතිකුත් රඟපාන. ඒ ගැන තීරණයක් ගන්න තමසලට මම විනාඩි 5ක් දෙනවා. මේ කලායතනේ මගේ. මේ නාට්‍ය කරන්නේ මම. මේක ඉන්න ඕන එක මොකද්ද නැති එක මොකද්ද කියලා තීරණය කරන්නේ මම. තේරුණාද? තීරණයක් අරගෙන කියනවා. හා විනාඩි 5ක් දෙන්න. सरा
तुम से तेरा मैंने मेरे दिवस टिका बाला करनु दिवस क्या नहीं होगा दिवस किया ने नाट्य का नलुओ खाता करने वचन बोल किसी देखट बावे ने पांकर किसी देखट बावे ने पां अभी पट्टला बेटा नाट्य कर लेना मासे सोचा गति में दा प्रीति सदा देनी मदा ओ मादम नेते में गसे अब दब नारंग दे सिल दिल मना कता में मना से पाला बेनिम क्या मती बेनना बेना वा नेता की दिंगे आलड़ बैठे මොකද අංකල් ඩිමාන්ඩ් කරනවා කියන්නේ කෙලින්ම මැරුව තමයි. අපි දැන් ජෝතිපාල මාත්‍යාගේ සින්දුවක් කියන්න යන්නේ. මොකද්ද කියන සින්දුව? කවුද කියන්නේ? තමුසේ. මේ පිස්සු මට බෑ.